ඔන්න අදත් වෙනද වගේම සරුදිනාාවම ගොඩාක් අදරේ මගේ චනල්ලිකට පිළිගන්නවා. අදමං වාලට කියල දෙන්න හදන්න අපේ රසට ගැලපෙන විදිහට රසම රස නෝඩස එකක් අදන විදිහ මේ නුඩුසක්කන්න අපට විශේෂෙන් රිවර්ග හදන්න ඕනෙ නැහැ හරිමික්මනින් හදාගන්න පුොළුවන් මේ නුඩුසෙක ම ගෙතරහදන විදිහ. ඉතාමත් ලේසයෙන් හදාගන්න පොළොවාන් දැඟක් බලමු අපිට මොනාද ඕන වෙන්න කියලා. අදම මේ නොඩු එකක හදන්නේ දෙන්නකුට හරිියන විදිහට එනිසා මම නොඩු සරගෙන තියෙන දෙසය පන්න හයි. ඒ වගේම තවමම් බිත්තර දෙකක් කරගෙන තියෙනවා ඊලළගට මත්ෙන ලොඩු ිකක් ලෑස්ටිකරගෙන තියෙනවා කැරට් පොඩිගෙඩියක් අරගෙන තියන්නේ ඉට පස්ස ලීක්ස් ටික්රෙන තිය ලික්සල් ම සුදුොට ස පාවිච්චි කන්න ෑහැ කොපට කොටි තරක් කපලාරගෙන තියෙනවා. ඟට ගවා ගෝවත් කොල තුුණ හතරක් වගේ වෙන්න අරගෙන තියෙනවා ගෝව දැම් මම නොඩෙ එක හරිම රසයි ඊළඟට ලනු ලූනටිකක් වැඩිපුරනේ ලූුණු ගඩියක් ම කපලාරගෙන තිෙනවා ලුණු වලනුත් මෙ ුසෙ රවත් කරගන්න පුලුවන්. ඊළඟට ම එතෙන සුදුරලුණ වරගෙන තියෙනව සුදුරුුණු භික් දෙ එකක් චූටයට කපලාරගන්න තව මිරිස් කරල් දෙක්කක් එවගේම ඔලට කියන්න මෝනේ රම්පය අනිවාරයම මේ නඋඩුෙක හදන්න අත්්‍ය අවශ්‍යයි සහ කරපින්චඕනේ ඊට අමතරව මමේ නුඩසක හදන්න පාවිච්චිකන ද්‍රව්‍යසා ප්‍රමාණයන් මම පිටිට පල්ල හැන් දාලා තියෙනවා ඕල එකත් බලන්න. ඔන්න මුලින්ම මම අපේ නුඩසක තබ ගන්න වතුර එකක්ලිපේතියා ගත්තා දැන් මේ වෙලාවෙදී වතුරෙක හොඳින් උතුරනවා උතුරද්ධිය ඕල ලුණුදාගන්න ඔලගේ රස්සානුව රුටික දාළ මෙවක හොඳින් කලවන් කරගන්න. ඊළඟට පොල්තේ ටිකුත් ආගන්න දැන් අපි නෝඩස්සිටික දාගම ොඩාක් කෙලා තම්බ ගන්න එපා ම හරියටටම විනාඩි තුනාමා ආරක් වගේ තමාන නුඩුස්ටික තම්බගත්තේ නමුත් ඔයාල ගණ නුඩසලානුව වෙලාව චුට්ටක් වෙනස්සන්න පුළුවන්. දැම් වෙලා විදෙන මගගේ උඩස්ටික හොඳින් තැබිලා තිකෙන්නේ දැම්මන් වතුර ටික පෙරාගන්නවා. ඊළඟට මේ විදියටට අපි ඇල් අොතුරකක් දා ගම නුඩුස්සෙකට අප මේ විදිරෙක් කලා හම නුසේ තිය ඇලන ගතය අපට ගොඩා කඩු කරන්න පුළුවන්. ඟට අපිරන්නන ලොලු ික ේ පරාරගන්න න මන්දැ ානයක් ිෙතයා ගත්තා භාන රත්තුරට පස්සේ තෙල්ල එකතු කරගන්න ඕල ගන්න එලොල්ොු ප්‍රමාණය අනුව ෙල්ල එකතු කරගන්න. මුලින් අපි ලෝුණු ටික දාල ටිකක් පැදෙන්න්න දෙමු මේ වගේ ටිකක් පැදීගෙනෙද්දී අපි අපාගත්ත සුද්ද ලූුණු ඒවගේම රම්පේ කරපයංච සසාහ මොමිරිස් ටික ඇතු කරගමු. දැම් මේ වගේ හොඳින් කලවන් කරගන්න. ැන් මේ යාලට පේනවති ටික් රන්වන් පාට වේගෙනවා මේ වෙලා විදිී කපාගත්තේ ලොඩුටික එකතු කරගමු මං ගෝව ටික්කවගේම කැරට්ටික මේ වෙලාදි එක කරගන්නවා. දැන් මේ විදිහට එලු ටික එකතුරට පස්සෙේ ලිපේීදර හොඳටම අඩු කරගන්න නැත්තන් එලොළුල පාට පෙනස්සන්න පුළුවන් එලොලු ටික එකතු කල්ල විනාඩි දෙකක් වගේ හොඳර තෙලෙන් තෙපරාදු කරගන්න. දැංගවිි මේ වෙලාවිදිී සොයා සෝස්සලින් දේහැඳි දෙක් එකතු කරගමු. ඉලඟකට සීනිවලින් තේ හැන්දක් ඕයාගේ රස් සහනෝ ලොුණු එකතු කරලා හොඳින් කලවන් කරගන්න. ඊට පස්සේ අපි බිත්තර දෙක එකතු කරගන්නම බිත්තර දෙක එකතු කරලා මේ වගේ ලොලුත් එක්කක් හොඳට කලවන් කරගන්න. මෙන මේ වගේ හොඳින් කලවන් කරගන්න එතකොට තම්මයි අපේ නුඩසක කොඩාම් කසවත් වෙන්නේ. ඔන්න අන්තිමට ලිපේකන්ද්‍ර හොඳට මඩුරලා ලේක්ස්්ටි එකතු කරගන්න? ැන් අපි සම්බ ගත්ත නොඩස් ටි එකතු කලා හොඳ මෙන්න මේ වගේ කලවංකරකම් නොඩස්ටික එක කරට පස්සෙ ිේකිදිද්‍ර චුට්ක් ඩි කරගන්න. දැම් විදිහට හොඳින් කලවංකරකත්තර පස්සේ අපිගම් බිරිස් එකතු කරකම්මු අදම මේ නුඩුසෙකහ දන්න ගම්බිස් රසට එනිසා මම මිරිස්කුඩු තුන පහකුඩු එකතුකරගත්තෙ හැ ගම්බිස් ටිකක් වැඩිපුර එකතු කරගන්න ඇකොට තමයි මේ නුඩුසෙක් කොඩාක් ක්‍රසවත්යවෙන්නේ. ම ත ැද නොක්ක එකතුරගන්නවා එකතු කරලා මෙ විදිර හොඳින් කලවන් කරගන්න. ඔන්නේ ඉතින් තිීන මහදගත්ත නූටස්ෙක්ක දැන්වලට පේන ඇති පොඩ්ඩක් තැලන ගතයක් නැහැ. ඒවගේම තමයි හොඳ සුවදක් කියනෙන හොඳ රම්පෙ සුද කරපිච සුවන්ද හොදොට මෙනවා. ඒවගේ මාලට කියන්න නන්නේේ මේ නුඩසෙක්කන්න අපටේ විිශේෂෙන් කලිවර්ගෝනි නැහැ අදමල ඇස්තිිකර ගතති පරිප්ව සහ ෙල්මුව බැදුමක්. ඉතින් ක්මනීමම හදාගන්නත් පුළුවන් මං විනාඩි තහයයින්ගේ හදාගත්තේ. හරිම රසයි කන්න කන්න ආස හිතනවා. ඉතිං ඔොයාල්ටත් කියනවා. අනි වාරිම මේ විදිටම හදල පලන්න. එතකටවා හැමදාම මේ විදිහටම හදයි හරිම රස්සයි.